වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජීන් බූස්ටර්ස්. අද 2021 අප්‍රේල් 8 බ්‍රහස්පතින්දා සිරස්තල රංජන් නිසා අදත් මැති සබේ උනුසු චමල් හා ෆොන්සේකා ඇවිලේ එළියට යන බෙන්නන් මේක අහගන්න නේද දංකොටුවෙන් සොයාගත් බවුසර දෙකෙහි පොල් තෙල් වලත් පිළිකාකාරක ප්‍රමිති ආයතනයේ පරීක්ෂණයෙන් තහවුරු වේ නව ක්‍රිකට් තේරීම් කමිටුව නම් කෙරේ සභාපති ප්‍රමෝද්‍ය ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350 From Other Derana This is Other Derana Late Night Prime Live from Studio 24 in Colombo ආයුබෝවන් ඔබත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගයි. රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇති වූ විවාදයක් අතරතුර අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 20ක පමණ කාලයක් අත්හිටුවීමට සිදු වුණා. මේ අතර රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන පුරප්පාඩු වීමත් සමග පසුගිය මහමැතිවරණයේදී සමගි ජනබලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කරමින් මනාප 47212ක් ලබාගෙන මනාප ලැයිස්තුවේ 5වන ස්ථානයේ සිටින අජිත් මාන්නපිරිම මහතාට එම අසුන හිමව තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කරනු ලැබුවා. The Secretary General of Parliament from informing the Chairman of Election Commission Parliament මහලිකම්මරය විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත දන්වා තිබෙනවා 9වැනි පාර්ලිමේන්තුවේ ආසනයක් පුරප්පාඩු වී තිබෙනවා රංජන් රාමනායක මහතා තනතුරු දැරීමට නොසුදුසුක් වීම හේතුවෙන් අභ්‍යාශන අධිකරණයට මේ සම්බන්ධයෙන් ගොනුකොළ පෙත්සම වගඋත්තරකරුවන්ට නොටිස් නිකුත් කිරීමකින් තොරව ඉවත දමා ඇති අතර රෙඩ් පෙත්සම ඉවත දැමීමත් සමග අභ්‍යාශන අධිකරණය විසින් తాවකාලිකව පාර්ලිමේන්තු මහලිකම්මරයා පාර්ලිමේන්තු ආසනයක් පුරප්පාඩු වී තිබව මැතිවරණ කොමිසමේ සභාපති මැතිවරණ මහතාගේ මට සලකලා තියනවාද කියලා මට කැලෑ උසාවියකින් යුද හමුදාවේ දඩුවමක් දුන්නා මම මාස 8ක් රිමාන්ඩ් කරගෙන හිටියා හිර කරගෙන අපි උසාවි තුලකට ඇපීල් කරා ඇපීල් තුනව තියෙද්දි මට දඩුවම දුන්න දවසේ ඉඳලා මේ කතානායකවරයා මෙතන වාඩි වෙලා ඉන්න මට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නැහැ සමුන්නාංශයට පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ මමයි සමුන්නාංශයේ තීන්දුව ස්කින් මේගේ ඒ පොත්වල තිබෙන කරුණු සලකල බලලා තමයි කටයුතු කරේ මොකද්ද කියලා අහන්නේ පාර්ලිමේන්තු සභාගර්භයේ නොසන්සුන් තත්ත්වයක් හටගත්තා කරනකල නිස්සද්ද වෙන්න සභාවේ වැඩ කටයුතු විනාඩි 5කට අත්හිටවනු ලැබේ හරි ඔක්කොම වාඩි වෙන්න කියලා මොකද
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ආකාරයෙන් පෙන්눔 කිරීමේ සමගි ජන බලවේගය තුළ පවතින නායකත්ව පොරේ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අද පෙරවරුවේ බතරමුල්ල නිලුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අලුපටි බැනගෙන බෝඩ් දැලා විරෝධයක් පෑවා. මේ විරෝධය පාන ගොඩේ හැබැයි බෙදක විශේෂය තමයි චම්ප කරනවක මන්ත්‍රීතුමා අලුපටි බැඳ නැහැ. අලුපටි බඳින්න ගියාම තමයි මන්ත්‍රීවරයා අලුපටි ගන්න බෑ කිව්වා. ඊළඟට බෝඩ් උල්ලගත් උසගත්තේ නැහැ. ඒ අපිට පැහැදිලිවම පේනවා. සජිත්‍රමදාස මන්ත්‍රීතුමාගේ මේ හැසිරීමත් එක්ක එතුමා ඕනාවට වඩා සිංහල භාෂාවෙන් රන්ජන් රාමනායකන කතා කරනවා, ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරනවා, කලවම් කළා කතා කරනවා. මේ කරන්නේ සමගි ජන බලවේගයේ ඇතුලේ තියෙනවා මට පේන්නේ නායකත්ව අර්ග සත්න. ඒ සතියේ 43 මොකද සේනාංගයක් හදාගෙන චම්පකරණ මහත්මයා වෙනම යනවා නුවරඑළියට. 43 සේනාංගයේ වෙනම සංවිධායකයෙක් පත් කරනවා නුවරඑළියට චම්පකරණ මහත්මයා. අද පාර්ලිමේන්තුව ඇතුළේ අපිට දැක්ක හොඳටම ඒ සමගි ජන බලවේගයේ ඇතුළේ තියෙනා වූ නායකත්ව පොර. මේ නායකත්ව පොරේ වැඩි ලකුණු දා ගන්න. සජිත් ප්‍රේමදාස මහත්මයා අර 27 වෙනි වගන්තිය යටතේ තියෙන එක උපයෝග කරගන්න මොකද ඒක උපයෝග කරගන්න බෑ. චම්පකරණ මහත්මයා මේ 27 වගන්තිය උපයෝග කරගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ පක්ෂනායක විතරයි. ඉතින් අපිට පැහැදිලිවම පේනවා සිංහලෙන් කියන දේ ආණ්ඩුවට සහාය පළ කරන දේශපාලන පක්ෂ 11ක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්තුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊටෙක් වූ අතර සාකච්ඡාවෙන් අනතුරුව ඊට සහභාගී වූ පක්ෂ නායකින් මාධ්‍ය වෙත අදහස් පළ කළා. අපේ පක්ෂ එකමුතුව විසින් වරින් වර විවිධ පක්ෂ මූලස්ථානවල රැස්වලා රටේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කළා. එයි එක් තවත් එක් රැස්වීමක් මෙවර සත්කාරක පක්ෂේ බවට පත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. පක්ෂ 11ක පක්ෂ නායකින් සහභාගී වෙනවා. ආණ්ඩු පෙරලන්නවත් නැහැ. ඒ කියන්නේ පොදු ජන පෙරමුණේ කවුද නියෝජනය? මේක අලුත් දැන් නෙවෙයි මාස 3ක් සිස්සේ අපි නිරන්තරයෙන් හමු වෙලා රටේ දේශපාලන තත්ත්වය සාකච්ඡා කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාත් ප්‍රධානත්වයෙන් මෛත්‍රීපාල ජනාධිපතිතුමත් සහභාගී වුණා. නිදහස් පක්ෂයට ඇවිල්ලා මොකක්ද විශේෂයෙන්? නිදහස් පක්ෂයේ උරදට්ටුවේ අපි කතා කළා පළාත් සභා පනත ගැන. පළාත් සභා පනතේ එක එක පක්ෂයේ ධර්ණ මත අපි අතර හුවමාරු කරගත්තා. පොදු ජන පෙරමුණේ නියෝජනයක් නැති එක ප්‍රශ්නයක් නේද? පොදු ජන පෙරමුණේ නැහැනේ මේ එකතුවේ. අපි දරයන් එක් කට්ටියක් අදාවේ නැහැ මහජන පක්ෂය. පරාසභා මැතිවරණය ගැන කතා කරේ පක්ෂ අතර සාකච්ඡා වෙනවනේ එකගත් එකට ගෙන්න අපි ඉතින් පරාසභා වෙනුවෙන් ඉන්න කට්ටිය හැමදාම මැතිවරණ ක්‍රමය ගැන හඳන්නේ දැන් අපි ඒකතු පුළුවන් තරම් දැන් ඊළඟට අනිත් පක්ෂත් එක්ක කතා කරන්න දානද කොටුව දුම්රිය ස්ථානයේ දිරිපිට අද පෙරවරුවේ පැවති විරෝධතාවක් අතරතුර අත්අඩංගුවටගත් පූජ්‍ය ජම්බුරේවිල චන්දරතන හිමියන් පොලිස් අප මත මුදා හැර තිබෙනවා. අයුතු ජනරාශියකට මුල්වීමේ චෝදනාව මත උන්වහන්සේ අත්අඩංගුවට ගැනුණා. මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් කොටුව දුම්රිය ස්ථානයේ අසල අද පෙරවරුවේ විරෝධතාවක් සංවිධානය කර තිබුණේ තමන්ට ලබා දෙන දීමනා ජීවිතාන්තය දක්වා ලබා දෙන ලෙස ඉල්ලමින්. විරෝධතාවට සහාය පළ කිරීම සඳහා පූජ්‍ය ජම්බුරේවිල චන්දරතන හිමියන් ඇතුළු පිරිසක්ද එම ස්ථානයට පැමිණ සිටියා. විරෝධතාකරුවන් කොටුව දුම්රිය ස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට පාගමනින් යාමට සැරසෙන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු දුම්රිය පොලසල නවතා තිබූ පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අදාළ තැනැත්තා ගල් ප්‍රහාරය එල්ල කරන ආකාරය ඒ අසල රැඳී සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයේ මෙලෙස පටිගත වී තිබුණා. පොලිස් ජීප් රථයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු එහිදී අත්අඩංගුවට ගැනුණා. එසේම අයුතු ජනරාශියක සමාජිකයෙකු වීමට අදාළව විරෝධතාවයට එක්ව සිටි පූජ්‍ය ජම්බුරේවිල චන්දරතන හිමියන්වද අත්අඩංගුවට ගැනීමට කොටුව පොලිසිය කටයුතු කළා. පොලිසියම කට්ටිය දාලා පොලිස් ජීප් එකට ගැහුවා.
ගහලිවර වෙලා මේක කඩා කප්පල් කරා අර හාමුදුරුවෝ අත්අඩංගුවට ගත්තා කෙසේ වෙතත් අද රාත්‍රියේ පොලිස් අප මත චන්ද්‍රරතන හිමියන් මුදා හැරීමට කටයුතු කෙරුණා 2020 විවාහක රුරජන තරගාවලියේ අවසන් තරගයේ වූ සිද්ධියට අදාළව ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර අද කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා සැකකරියන් අද පස්සරුවේ පොලිස් අප මත මුදා හැරි අතර ඔවුන්ට එළවෙන 19 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි පොලිසිය පැවසුවේ මෙය තරඟ සමුදායක මණ්ඩලයේ තීරණයක් අනුව සිදු නොවුවක් බව සඳහන් කළ එහි සමුදායකවරයා පසුව නැවතත් කිරුළ පුෂ්පිකා වෙත ලබා දීමට පියවර ගත්තා කෙසේ වෙතත් පුෂ්පිකා මේ සිද්ධියට අදාළව කුරුඳුවත්ත පොලිසියට පැමිණිලක් කර තිබුව අතර ඒ අනුව කැරොලයින් ජෝලි සහ චූලා පද්මේන්ද්‍රන් දෙදෙනා අදත් කුරුඳුවත්ත පොලිසියට කැඳවා තිබුණා එමෙන්ම පුෂ්පිකාන්ත සිල්වාත් පොලිසියට පැමිණ තිබුව අතර සිද්ධියට අදාළව සමතේකට පත්වීමට දෙපාර්ශ්ව ඒකකතාවයකට පැමිණ තිබුණේ නැහැ අපි උදේ 10 ඉඳන් පැය 4ක් තිස්සේ බැලුවා මේක සමතේකට පත් කරන්න ඔවුන් මම ඉල්ලුවේ ඔවුන්ගෙන් මාව අපකීර්තියට ලක් කරාට මාධ්‍ය සාකච්ඡාවකින් හරි සමාව ඉල්ලන්න කියලා මගේ නම මෙන්ෂන් කරලා ඒගොල්ලන්ට බැහැ කියලා කිව්වා. ඉතින් ඔවුන් අකමැති වුණ නිසා අපිට අපේ නීතිඥතුමියත් මටත් තීරණයකට එන්න වුණා නීතිමය කටයුතු වලට යන්න. අනතුරුව සැකකාරියන් පොලිස් අප මත මුදා හැරි අතර ඔවුන්ට එළබෙන 19 වෙනිදා අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. දංකටුවෙන් සොයාගත් මුද්‍රා සහිත පොල් තෙල් බහුසර දෙකෙහි තිබූ තෙල්වලද ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරක අඩංගු බව තහවුරු වී තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදු කළ පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වූ බවයි. इदरी सिंह एडिबल ऑयल पुद्दल के समागम आयात मुद्रा तमिलन बौसर देखा पिलका कारक अंतर्गत बवट सकपीट दंगोटो प्रदेश वे तेल मूलक तिबेदी दंगोटो पोलिस निर्धारित मिशन पसुगे मार्तु तीस वन दासी बाहर रेट गणु लेबो पसुव एवा रेगु निवारण शेव तरगन वित एह सांपल रस परक्षक दे पार्तुमें तोट श्रीलंका प्रमिति आर्तनीट सह सौख्य मात्यांश वे आहार पालने के गेट लबा दुन्ने इम पोल तेल वल पिलका कारक अद्ध यन्न स्वाबेरी में सदाई ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව අද පස්වරුවේ නිකුත් කරනවා. එෙහිදී තහවුරු වී තිබුණේ එම පොල්තෙල් බවුසර් දෙකෙහිම ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරක අඩංගු බවයි. මෙම බවුසර්වල ඇත්තේ රේගු විසින් තබන ලද මුද්‍රා බව පොලිසිය ප්‍රකාශ කළත් රේගු පසුව සඳහන් කළේ ඒවා නිල රේගු මුද්‍රා නොවන බවයි. මෙම පොල්තෙල් පිළිකාකාරක පොල්තෙල් සමග මෙරටට ආනයනය කළ ඒවාදේ සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසුවා. එමෙන්ම රේගු විසින් මුද්‍රා තබන ලද පොල්තෙල් වලින් මෙම බවස දෙකට පොල්තෙල් පුරවා අධ්‍යයන පිළිබඳව සාබරණ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ අතර රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ ප්‍රතිඵල ඉදිරියේදී ලැබීමට නියමිත බවයි. එමෙන්ම අදාළ සමාගමට එරෙහිව නඩබවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවද ඔහු කියා සිටියා. ඩෙන්මාර්කයේදී කොවිඩ් වෛරස් ප්‍රවේදය සහිත රෝගීන් තිදෙනෙකු කොළඹ ස්ථාන කිහිපයකින් වාර්තා වී ඇති බව ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛලජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්ද මහතා පවසනවා. මෙරට තුල පවතින කොවිඩ් වෛරසයේ ජාන ප්‍රභේද සම්බන්ධයෙන් මාර්තු මාසයට අදාළව සිදු කරන ලද පරීක්ෂණයෙන් මේ බව තහවුරු වී තිබෙනවා. श्री जयवर्धनपुर विश्वविद्यालय असात्मिकता प्रतिशक्ति विद्या सह शैलजीव विद्या आयतने विसिन मेरडतुल पवतिन कोविड वायरसे जान प्रभेद संबंधेन मास्पता परीक्षण सिदु करनु लबनवा ए अनुव मार्तु मासयट अदाल परीक्षण अप्रैल पलमुन दा सिदु करदि अतर ए प्रतिफल मेवन विट लबी तिबेनवा कोविड आसादित्यान 55 दिनकुगे सांपल युदागनिमिन मेम परीक्षणे सिदु करदि अतर इन 36 दिनकुम श्रीलंकावट आवेनिक B1.4.1.1 वायरस प्रभेदे सहित आसादितीन बव तहवुरु वुना B1.1.7 एंगलंत प्रभेदे सहित आसादितीन 7 दिनेक B1.351 नमिन हदुनवन दकुनु अफ्रिकानु वायरस प्रभेदे सहित 2 दिनेक सह डेन्मार्के अति वायरस प्रभेदे सहित 3 दिनेकु मेम परीक्षणे मगिन हदुनागेन तिबेनवा B1.428 කියන ප්‍රභේදය ප්‍රධාන වශයෙන් ඩෙන්මාර්කයේ තමා තියෙන්නේ. මේ ප්‍රභේදය ලංකාවේ අපි හඳුනාගෙන තියෙන කොළඹ ආශ්‍රිත මේක ප්‍රබල ලෙස පැතිරිච්ච එකක් නෙමෙයි. කොළඹ නගර සභාවේ සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ඒගොල්ලන් පරීක්ෂණ ඉදිරියට කරගෙන යාවි.
ඊයේ දින තුල සයිනෝෆාම් එන්නත මෙරට තුල කිසිදු පුද්ගලයෙකුට ලබා දී නැහැ. මෙම එන්නතේ ආරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව අදාළ දත්ත අධ්‍යයනයෙන් පසුව තීරණය කරනු ඇත. එන්නතේ ආරක්ෂිතභාවය තහවුරු කරන තෙක් එය ජනතාවට ලබා දීමට කටයුතු කරනු නොලැබේ. මේ වන තෙක් එය චීන ජාතිකයින්ට පමණක් ලබා දීමට කටයුතු කර ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම අප්‍රේල් මාස 23 වනදා සිට ආරම්භ කරන බවයි. දැනට විද්‍යාත්මක පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව එන්නත් දෙවන මාත්‍රාව පළමු මාත්‍රාව ලබා දී සති 12කට පසුව ලබා දීමෙන් ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිශක්තියක් ලැබෙනු ඇති බව සනාථ වී ඇත. ඒ අනුව දෙවන මාත්‍රාව ලබා දීමේ කාලය අප්‍රේල් මාස 23 වනදා සිට ජූලි මාස 6 දක්වා අතර කාල පරාසයක් තුල විහිදී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් කෝප් කමිටුවේ වාර්තාව ලැබීමෙන් පසු එහි නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කෝප් කමිටුව පසුගිය අඟහරුවාදා දින රැස් වූ අවස්ථාවේදීද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් 44 පරිහරණය කිරීම සම්බන්ධයෙන් කරුණු රසක් අනාවරණය වුණා. ක්‍රීඩා සමාජවලට ක්‍රිකට් බෝඩ් එකෙන් සල්ලි දෙනවයි කියන එක රටේ තියෙනවනේ. ඒ සල්ලි දීලා ඒගොල්ලන්ගේ ඡන්ද ගන්නවා. හරි මොනවා හරි එකක් කියලා. මිලියන 15ක් කියන්නේ ලක්ෂ 150. ඡන්ද දෙන අය මේ ඡන්ද වලට අරවට මේවට ෆන්ඩ් කරන එකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ක්‍රීඩා මාත්‍යවරයා පවසන්නේ ඒ කෝප් වාර්තාව ලැබුණු පසු එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. කෝප් කමිටුවේ වාර්තාව ලැබෙනකන් ඉන්නේ. ඉතින් කෝප් කමිටුවේ වාර්තාව ලැබුණම ඒ නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. ඒකම මතක තියාගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒ වගේම තමයි ස්වාධීන ආයතනයක් වුණාට ලංකාවේ ජාත්‍යන්තර ICC නීතියට වගේම ලංකාවේ ක්‍රීඩා නීතියට යටත්. ඉතින් අනුව කෝප් කමිටුවෙන් අපි ලබා දෙන නිර්දේශ තියෙනවා නම් ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවා. ඉතින් පැහැදිලිව කෝප් කමිටුවෙන් දෙන නිර්දේශන අපි ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පත්කිරුණු නව තේරීම් කමිටුවට සමාජිකයින් 6 දෙනෙකු ඇතුළත්. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අසන්තද මෙල් මහතා සිය දුරෙන් ඉල්ලා අස්සුනේ මේ වසරේ ජනවාරි මාසයේදී. එම ඉල්ලා අස්වීමත් සමග ඇති වූ පුරප්පාඩු වෙනුවෙන් මෙම නව තේරීම් කමිටුව පත් කර තිබෙනවා. ඒ අනුව සමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත නව තේරීම් කමිටුව අද ප්‍රකාශයට පත් කෙරුණා. එහි සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත් කර තිබෙනවා. එහි සෙසු සමාජිකයින් වන්නේ රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, SHU කර්නයින් සහ තිලකා නිල්මිණි ගුණරත්න යන අයයි. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.